ගරුසාමිනහන්ස සිංහල අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් පිළිබඳව ඔබ වහන්සේ ධර්මානුකූලව අපිට පැහැදිලි කර දෙන්නේ කොහොමද මේ සිංහල අවුරුද්දේ Hindu අවුරුද්දේ තියෙන වත් පිළිවෙත් තියෙනවනේ ඒ වත් පිළිවෙත් පටන් ගන්නෙ කොතනින්ද නොනගත කාලේ නොනගත කාලෙන් පටන් ගන්නා වූ මේ සිංහල අවුරුද්දේ වත් පිළිවෙත් අවසානයේදී අර බෙහෙත් ඖෂධ වලින් ස්නානය සිද්ධ කරලා එතකොට මේ සෑම මේ කාරණයක්ම නොනා යම් හේතු සාධකයක් ඇතුව තමයි ज्योतिषीयधर्मयाख्यलाम्डायक දියුණුව උදෙසා සහයෝගය උදෙසා පැවැත්ම උදෙසා තියෙනා වූ යම් ධර්මතාවයන් අපිට වෙනස් කරන්න යන්න එපා කියලා නෝනා. ඒ නිසා මෙතනදී ජ්‍යොතිෂය කියන කාරණේ චිරස්ථින ධර්මයක් වුණත් භික්ෂුවක් හැටියට මම කවදාක්වත් කියන්නේ නැකතට ලිපගිනි මොලවන්න එපා කියලා. නැකතට ආහාර අනුභව කරන්න එපා කියලා. නැකතට ගනුදෙනු කරන්න එපා කියලා. මොකද මමත් ගිහි පුද්ගලයෙක් හැටියට මේ සියලු ධර්මතාවයන් ජීවිතයට එකතු කරගත්ත එතන නොනගතේ කියලා කියන්නේ නෝනා සියලු වැඩ අතහරිනවා සියලු වැඩ අතහරිනවා කියන්නේ අපිට තියෙන ආ වූ සියලුම ව්‍යාපාර රැකී රක්ෂා ඒ අනෙකුත් කාමයන් වැඩෙන සියල්ලංගෙන් වැඩ අතහැරලා දානවා අතහැරලා මොකද්ද අපි කරන්නේ පන්සල ආරණ්‍ය මුල් කරගත් ආගමික ජීවිතය තුළේ නොනගත කාලේ ගත කරනවා එතකොට බලන්න දැන් අවුරුද්දක් ආරම්භ වීමට ප්‍රථම අවුරුද්දක් පටන් ගැනීමට ප්‍රථම දැන් කොතෙන්ද අපි යොමු කරලා තින්නේ ධර්මයට ධර්මයේ කියන්නේ තෙරුවන් කිරී සද්දාව සම්මා දිට්ඨියටයි අපි යොමු කරලා තියෙන්නේ සම්මා දිට්ඨියට යොමු කරලා අපි මුලින්ම ධර්මයේ කියන අදහස අපේ ජීවිතයට දීලා ධර්මයේ තුලින් තමයි නෝන අපි අලුත් අවුරුද්ද පටන් ගන්න. ඒ කියන්නේ දැන් කොතනින්ද මේ පටන් ගත්තේ? ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය. ඒතොර නොනකේදී අපි මොකද්ද කරන්නේ? අර සියලු වැඩ අතහැරලා පෞලේ සියලු දෙනාම එකමන්ව එකතු වෙලා කොතෙන්ටද යන්නේ? පන්සල. ඒතොර පන්සල කියන්නේ මොකද්ද? පන්සල තමයි මේ ලැබුවා වූ අවුරුද්දේ අපේ කුසල් නිදිය බවට පත් වෙන්නේ. කුසල් රැස් කරගන්න, පින් රැස් කරගන්න, යහපත ඇති කරගන්න, සංඝයාගේ අවවාද ලබා ගන්න මධ්‍යස්ථානය කියන්නේ පන්සල. ඒතොර එන අපිව මුලින්ම යොමු කරන්නේ කොතෙන්ටද? මේ කුසලයට අදාළ මධ්‍යස්ථානයට තමයි අපිව නොනගතේ තුලින් මුලින්ම යොමු කරන්නේ. ඒතකොට මේ යොමු කිරීම තුලින් එක පැත්තකින් අපි බෝධි පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, ගාථා සත්‍යායනය කරනවා, පිරිස් සත්‍යායනය කරනවා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා ඒ සියලුම කටයුතුන් තුලින් නොනා සම්මා දිට්ඨිය අර්ථයන් තව තව ශක්තිමත් වෙනවා. එන ඒතර නොනගතේ කියන කාරණය ධර්මයට එකඟ කාරණයක්ද නැති කාරණයක්ද? ඒක කාරණයක්. සිංහල බෞද්ධයා කියන කමේ අර්ථය ආරෂ්ඨාංගික මාර්ගය නම් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ පටන් ගැනීම තමයි අපි නොනගත කාලය තුලින් සිද්ධ කරන්නේ. ඒ වෙන දෙයක් නැහැ. නොනගතේ කියන කාරණය දකිද්දී අපි මොකක්ද දකින්නේ? එළඹෙන්නා වූ දවස් 365ට තෙරුවන් කෙරේ සද්ධාව සීලේ පරිපූර්ණභාවය සහ කුසල් අකුසල් හඳුනා ගැනීමේ ශක්තියයි අපි මේ නොනගතේ තුලින් පටන් ගන්නේ. එහෙනම් ජීවිතයේ ඉදිරියේ එන 365 දවසට ධර්මානුකූල ආරම්භයක් ආරෂ්ඨාංගික මාර්ගයේ ආරම්භයක් තමයි නෝනා නොනගතේ තුලින් අපිට ලබලා දෙන්නේ. එතකොට මේ නොනගත කාලය තුල අපි සම්පූර්ණයෙන්ම ධර්මයට එකඟව ධර්මයේ තුල ජීවත් වෙලා සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපි පෝෂණය වුණාට පස්සේ ඊළඟට ඔන්න සිංහල අවුරුද්ද උදා වෙනවා. ඉතින් සිංහල අවුරුද්ද උදා වුණා කියන කාරණයෙන් අපිට මොකක්ද අපිට කියන්නේ? නිරතුරුවම නොවන අපිට අප්‍රමාදීභාවය කියන කාරණේ. නැකතට අවුරුදු උදාවස් සමගම අන්න අපි ජීවිතයට එකතු කරගන්නවා ජීවිතයට පුරුදු කරගන්නවා කල යුතු දේ නිවැරදි වෙලාවේ කරන්න නොකල යුතු දේ නිවැරදි වෙලාවේදී නොකර ඉන්න කියන කාරණේ. ඉතින් එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ කාමච්ඡන්දයන් නොවැදෙන ආකාරයෙන් මේ කාරණා ජීවිතයට එකතු කරගන්න. දැන් කෙනෙක් අවුරුද්ද ලබනවායි කියලා එයා මත්පැන් පානය කරලා ජීවත් වෙනවා නම් එයා තුල සීලය රැකිලාද? ආරෂ්ඨාංගික මාර්ගය රැකිලාද? නැහැ.
එයා අවුරුද්ද ලබනවා කියන කාරණයෙන් රචින්නාපත්තු කරලා සමාජය බියටපත් කරනවා නම් අර අමනුෂ්‍යයෙන් තිරිසන් ලෝකය බියටපත් කරනවා නම් මහ පොළොවේ ඉන්න කූඹියා කඩිය පවා මැරී යන තත්වයටපත් වෙනවා නම් එයා සීලෙන් පරිපූර්ණ වෙලාද නැහැ සම්මා සංකප්පයෙන් පරිපූර්ණ වෙලාද සද්ධාවෙන් පරිපූර්ණ වෙලාද නැහැ එහෙනම් එයා දැන් අවුරුද්ද පටන් ගත්තේ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින්ද බිඳිමින්ද බිඳිමින් එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ බිඳිමින් එයා පටන් ගත්තා නම් එයාට කවදාකවත් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමිට අදාළ ධර්මයන් ජීවිතේ තුලින් සකස් වෙන්නේ නැහැ. ඇයි සකස් වෙන්නේ නැත්තේ ආරෂ්ඨාංගික මාර්ගය හඳුනන්නේ නැහැ. එහෙනම් දැන් මුලින්ම නුනගතේදී අපි ධර්මානුකූලව ඉදිරි 365 දවසට ආගමානුකූලව ජීවත් වෙන්න පුළුවන් සම්මාදිට්ඨියට අදාළ ධර්මතාවයන් වැඩුවා වඩලා සිංහල අවුරුදු උදාවත් නැකතට උදාවත් සමගම අන්න අපි අප්‍රමාදී භාවය ප්‍රමාද වෙන්නේ නැතුව කළ යුත්තේ નિયમિત වේලාවට කරන්න ඕනේ කියන ධර්මයට එනවා. ඒතකොට නැකතට ආහාර අනුභවය කියන කාරණේදී මුලින් මෙතෙන්ට එකතු වෙන දේ තමයි පෞලේ සමගිය. දැන් බුදුරයන් වහන්සේ අර සප්ත අපරිහානී ධර්මයන් ගැන දේශනා කරනවා. ඒ දේශනා කරන එක ධර්මයක් තමයි නිරේතුරුම රැස් වෙන්න කියන කාරණය. රැස් වෙලා සාකච්ඡා කරන සාකච්ඡා වෙලා සමගිය විසිර යන කියන කාරණය. එතකොට ඉතින් අපිට සිංහල අවුරුද්දේ එකට වාඩි වෙලා එකට කෑම මේසයේ ගන්නා වේලාවෙදී નિયમિત වේලාවෙදී ආහාර ගන්නකොට නෝනා අපිට ඒ තුලින් අපේ ජීවිතේට ආදර්ශයක් එනවා. මොකද්ද ආහාරයේ નિયમિત වේලාවට ගත යුතුයි කියන කරුණ. මොකද වර්තමාන සමාජයේ නෝනා හිතන හිතන වේලාවට දකින දකින වේලාවට දකින දකින දේ ආහාරයට අරගෙන ලෙඩ වෙච්ච සමාජයක් තමයි අපේ රටේ තියෙන්නේ. එවැනි ආහාරය නිසා අක්‍රමවත් ආහාර රටාව නිසා ලෙඩ වුණා වූ සමාජයකට નિયમિત වේලාවෙදී ආහාර ගන්න කියන පණිවිඩය අවුරුද්දේ ඒ නැකත් වෙලාවේ පටන් ගත්තොත් ඒක යහපතක්ද අයහපතක්ද? යහපතක්. මොකද යා નિયમિત වේලාවක ආහාර ගන්න ඕනේ කියන සංඥාව දැන් එයාගේ ජීවිතේට ලැබෙනවා. ඒක සම්මා සතියක්. තේන්නත් සම්මා සතියට අදාළ ධර්මයක්. දැන් මේ අවුරුද්ද 365 දවසක් තියෙනවා. ඒ 365 දවසේදී අවුරුද්ද සාර්ථක වෙන්න නම් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් දුර්වල වුණොත් අපිට ඒ දවස් 365 යහපතක් වේද අයහපතක් වේද? අයහපතක් වෙනවා. එහෙනම් මේ ආයුෂ වර්ණයේ සැපේ බලය මේ 365 දවසේ ආරක්ෂා කරගන්න නම් ආහාරය කියන කාරණය නිවැරදි වේලාවට නිවැරදි ආකාරයෙන් ගන්න ආහාරය තීරණාත්මක සාධකයක් වෙනවා. ඉතින් එහෙමනම් මේ ආහාර ගැනීම කියන කාරණය තුලත් නොනා අපිට පුළුවන් ධර්මානුකූලව ජීවිතයට යහපතක් වෙන ආකාරයෙන් මේක ගල්පගන්න. ඊට පස්සේ අපි ගනුමු නැකතට ගනුදෙනු කරනවා කියන කාරණේ නෝනා. විහි සමාජයේ තමයි මේ ධර්මතාවයන් තියෙන්නේ. පැවිදි සමාජයට අදාළ නැහැ. ඒතකොට නෝනා අපි සාසනීය කියන කාරණේ ගත්තා. ඉතිරියේදී ලබන්නා වූ දවස් 365 කියන කාරණේදීත් ඒ දවස් 365 නෝනා අපිට සාර්ථකව ගත කරන්න නම් ආර්ථිකය කියන කාරණේ මුල්ද. එතකොට ආර්ථිකයේ කාරණේ මුල් වෙන්නේ සම්මා ආජීවයන් තුල ගත කරන්නා වූ ආර්ථිකය. අපි අවුරුද්දට අපි කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරනකොට කොතනකවත් සිල්පද බිඳීමක් තුල ගනුදෙනුවක් කරනවද? නැහැ. හිතවත්කම, මනුස්සකම, සාධාරණකම මුල් කරගත්ත ගනුදෙනුවක් තමයි අපි කරන්නේ. සම්මා ආජීවයට අදාළ ගනුදෙනුවක් නෙමෙයි. එතකොට එහෙනම් මේ සම්මා ආජීවයට අදාළව අවුරුදු දවසේ කරන්නා වූ ගනුදෙනුව තුල අපිට පණිවිඩයක් දෙනවා අකුසලයට අදාළ ගනුදෙනුවන් කරා ඉදිරි 365 දවසේ යන්නේ නැහැ කියලා. මම මේ මොහොතේ මගේ ඥාතියාත් එක්ක කරන්නා වූ මේ සාධාරණ ගනුදෙනුව තුලින් රැස් වෙන්නා වූ සාධාරණ කුසලයේ යම්සේද මම ඉදිරි දවස් 365 තුලම මගේ ගනුදෙනුව මේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියන කාරණේ තුල යතුළු ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන. දැන් ශාසනය හැටියට ගත්තත් ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස. මේ සිව්වන පිරිසෙන් නොනා භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට විතරක් තනියම පැවැත්මක් නැහැ. භික්ෂු භික්ෂුණී කණ්ඩායම් දෙක පවතින නම් රැකෙන්න නම් අනිවාර්යෙන්ම නොනා උපාසක උපාසිකා කියන පිරිස ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. උපාසක උපාසිකා කියන මේ දායක පිරිස ආර්ථිකයෙන් දුර්වල වුණොත් සිව්පස්සේ හිඟවීම නිසා භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම් දෙක අභියෝගයට ලක් වෙනවා. එහෙනම් ඔබට පේනවා මේ ශාසනයේ පැවැත්ම උදෙසා ආර්ථිකයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ශාසනයේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන නිසාම නොනා අර නැකතට ගනුදෙනු කිරීම තුලින් බෞද්ධ සිංහල බෞද්ධයාට පණිවිඩයක් දෙනවා ඉදිරි 365 දවස තුල සිල්පද ආරක්ෂා වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන තව කෙනෙකුට අසාධාරණයක් නොවන ගනුදෙනුවක් කිරීමේ ශක්තිය නැත්නම් ඒ පණිවිඩය අපිට ගනුදෙනු කෙනෙකුට ලැබල දෙනවා.